මිජෝම් සුලකුණාටුව මේ වන විට යාපනයේ සිට කිලෝමීටර් 400ක් පමණ උතුරු දෙසට වන්නට තමයි ස්ථානගතව පවතින්නේ. මේ පද්ධතිය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවතට, ඒ කියන්නේ වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩු දෙසට තමයි පොදුරට ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ. කෙසේ නමුත් මේ පද්ධතියේ බලපෑම තවදුරටත් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට සහ යාපනයේ අර්ධද්වීපයට පවතිනවා. මේ නිසා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ප්‍රදේශයේ, විශේෂයෙන් අපි ගත්තොත් මන්නාරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබෙනන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60-70 පමණ දක්වා විටින් විට වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රළ උස ඉහළ යන්න පුළුවන්. මේ නිසා විශේෂයෙන් උතුරු වෙරළ තීරයේ ධීවර සහ නාවික කටයුතු තවදුරටත් අවදානම් මට්ටමේ පවතිනවා. ඒ වගේම බෙංගාල බොක ගැඹුරු මුහුදු ප්‍රදේශයේත් ධීවර සහ නාවික කටයුතු වල තවදුරටත් යෙදීමෙන් වළකින ලෙස අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැති. වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. මැදම කඳුකරයට ඇදහෙලෙන අධික වර්ෂාව හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය යලිත් වාන් දමමින් පවතිනවා. මෙතර රාජාංගනී ජලාශයේ දවාන් දොරටු දෙකක් විවෘත කිරීමටයි පියවරගෙන ඇත්තේ. පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායෑම් අනතුරු එඟවීමේ නිවේදනද නිකුත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාය කෝරළි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදිර දෙක යටතේ අවදානම් සිටින යන නිවේදනය නිකුත් කරන ලැබුව අතර, ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලා විටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කොළොන්න, එලපාත, ඕපනායක, රත්නපුර, ඇහැලියගොඩ, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවැල, කුරුවිට සහ වැලිගපොළයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදිර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර මෙම නිවේදනය उतुर दकुन सह वायंब पलात्वल विटिन विट वैसी हो गिगुरुं सहित वैसी अतिवन बाव कालगुन विद्या दिपार्तमेंतो पवसनवा इम प्रदेश वेल एतम स्थान वलट मिलीमीटर हेत्ते पहाट वेडी तरमक तद वैसी द एतिविय हैकी सेसु प्रदेश वेल पसवरु एकिन पमन पसो तैनिन तैन वैसी हो गिगुरुं सहित वैसी अतिवन बावाई इम दिपार्तमेंतो वेडी दुरटत पेन्वा देन्ने රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.